ජාත්‍යන්තර මුල්ල අර්මුදලේ විස්තීරණ මුල්ල පහසුකම් වැඩසටහන යටතේ වන බෙරට ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙලට අනුව සාර්ව ආර්ථික වර්ධනය සහ ආර්ථික හා මුල්ලේ ප්‍රතිපත්ති හඳුන්වාදීමේ ප්‍රගතිය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ මෙහෙයුම් ප්‍රධානී පීටර් බ්‍රුව මහතා ඇතුළු කණ්ඩායම පසුගිය 25 වනදා සිට අද දක්වා මෙරට සංචාරයක නිරත වූ අතර සංචාරයෙන් අනතුරුව නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි දැක්වෙන්නේ ශ්‍රී ලංකා රජය හඳුන්වා දුන් ආර්ථික ප්‍රතිසංස්කරණ අකණ්ඩව කාර්තු තුනක් පුරා දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය, අඩු උද්ධමනය, ආදායම් එක්රැස් කිරීමේ වර්ධනය සහ බාහිර සංචිත ගොඩනැගීම සමගින් ප්‍රකෘතිමත් වීමට උපකාරී වී ඇති බවයි. 2024 පළමු අර්ධය තුළ රාජ්‍ය මුල්‍ය ආදායම් එකතු කිරීමද වැඩි වී ඇති අතර ඉදිරියේදී මෙම වැඩි දියුණු කිරීම ශ්‍රී ලංකාවේ සියලුම ජනතාවට වඩා හොඳ ජීවන තත්ත්වයක් ලබා දීම සඳහා පරිවර්තනය කළ යුතු බවද ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සිය නිවේදනයෙන් පෙන්වා දෙනවා. එහි දැක්වෙන්නේ මෝටර් වාහන ආනයන සීමා ලිහිල් කිරීම 2025 වසරේදී ආදායම් ශක්තිමත් කිරීමට සහාය වනු ඇති බවයි. 2025 අප්‍රේල් වන විට අපනයනකරුවන් සඳහා වැට් බදු ආපසු ගෙවීමේ ක්‍රමයක් ස්ථාපනය කිරීම ඇතුළු බදු පරිපාලන ප්‍රතිසංස්කරණ මගින් එම තත්ත්වය තවදුරටත් වැඩි දියුණු කළ හැකි බවද ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පෙන්වා දෙනවා. එහි දැක්වෙන්නේ රාජ්‍ය මුල්‍ය කළමනාකරණ පනත සහ රාජ්‍ය ණය කළමනාකරණ පනත යන ප්‍රධාන නීති දෙක සඳහා මෑතකදී ලැබුණු පාර්ලිමේන්තු අනුමැතිය මෙරට මුල්‍ය විනය සහ ණය කළමනාකරණය වැඩි දියුණු කරන සංදිස්ථානයක් බවයි. එසේම ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රයත්නයන් සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල අඛණ්ඩව සහාය ලබා දෙන බවද එම නිවේදනයේ දැක්වෙනවා. එහි දැක්වෙන්නේ විස්තීර්ණ මුල්‍ය පහසුකම් වැඩසටහනට අදාළ තුන්වන සමාලෝචනයේ කාල සීමාව පිළිබඳව ජනාධිපතිවරණින් පසුව රජය සමග සාකච්ඡා කරන බවයි.